. මෙත්ත තෙරුන් වහන්සේගේ කතාව. හෙලදිව කප්පතල ගමෙහි කත්ත තිලක. විහාරයහි මෛත්‍යී විහරණ ඇති මෙතනම් තෙරුන් වහන්සේ නම විසීය. උන්වහන්සේ උදෑසනින් නැගට සිරුර කිෙස නිමවා. සාාත්‍ර සිවරු රැගෙන පිඩු සඳහා ගෙපලි වෙලිග වැඩියේ මෙසේ ශාන්ත සිත්තඇතිව වඩින භික්ෂූන් වහන්සේ නම ද එ ශ්‍රද්ධාවන්තයෙක් පිඩ පාතය දුනි. ඒ රැගෙන විහාරයට යන තෙරුන් වහන්සේ දැක එක් බැල්ලියක් පසු පස්සේ ආය. පෙරබූ සිවුර ඉවත්කොට අස්නක වැඩහිදේ වලදන තෙරන් වහන්සේ බැල්ලියට බත් පිඩක්තු. ඒ කෑමෙන් තෘත්තියට පත් බඩසාය නිවාගෙන තෙරුන් වහන්සේ කෙර සිත පහදවාගෙන යනපිට එක්තර නපුරු මිනි. ස්වස්ත්‍රයකින් පහරදි ඇය මරාදැමී මළගියෝ පැරලුප් නුවර සතලිස් කලක් ධනය ඇති සිටුගේකඉපද වැඩුව. හෙළදිව වැසි මිත්‍ර වූ සත්නමක් භික්‍ෂූන් වහන්සේලා චෛත්‍ය වන්දනාව සඳහා තවලම් ගෙනයන්නන් සමඟ උතුරු දමදීවට ගොස් පිළිවෙලින් ගම්නිය අංගම් ජනපදවල හැසිරෙමි අවුරුදු සොලක්සකට පසූ පාටලී පුත්ත නගරයට පැමිණියය. ඒ භික්‍ෂුන් වහන්සේලා පෙරවුරු කාලයේ සිවරුපොරවා පාත්‍ර අතිංගෙන කඩවීතියට බැස්සාහ. අපි රූපිණියක් වූයේ සිටි දුව උඩු මහලට නැගේ කවුලු විෘත්තකොට වීතිය දෙස බලා සිටෙන්නේ මනා ඉරියව් ඇති පියසීදී විික්‍ෂුන් වහන්සේලා දැක. උන් වහන්සේලා ලක්ති උපන් නෝයයි නේත වසයම දැන පූරුව ජන්මයේද සිහිකොට මේ භික්ෂුවන් වහන්සේලාට ආරාධනාකොට මේ ගෙට කඳවාගෙන ඒවයිකයා දාසියක් යවීය ඒ දාස ඉක්මනින්ගො ස්වාමීනමේ සිටානන්ගේ දියන ඔබ වහන්සේට ස්ොකීය ගෙට වැඩමවන්නට ආරාධනා කරන්නේය ඒ භික්‍ෂුවන් වහන්සේලාට කියය සුන්දරාපි ආගන්තුකය වෙම මේ මේ නුවරට අ අපගේ පළවෙනි ඒමයි අද මෙහි පැණිිය මෙනුවර කිසි නොහන්තුරන්නේ යැයි භික්‍ෂුවන් වහන්සේලා කීහ දාසිය හැරී ගොස්සේ කීම සිටදුවට දැන්වීය එවිට සිටදුව උන්වහන්සේ ගැන ධනමේ කියවයි කියය ස්වාමිදුවගේ කී මැසු දාසිය නැවතේ භික්‍ෂුවන් වහන්සේලා වෙත ගොස් ඔබ වහන්සේලා නොදන්නා නමුත් සිටදුව වහන්සේලා ගැන දනිය ඇයට අනුකම්පා කොටම මේ ගෙට වඩනු මැනවයි කියීය. භික්‍ෂුවන් වහන්සේලා ආරාධනාව පිළිගෙන එහි ගොස් අසුන්වලහිද ගත්හ. සිටදුවේ සත්නමට ප්‍රනීත ආහාර පිළිගන්නවා වළඳා අවසංහිී පාත්‍ර සේදූ පසු මෙසේ විචාලාය. ස්වාමිවරුණි බොහෝ දුරසිට පැමිණියහ. මාර්ගයේදී කරදනකට පත් නොවූවාහුද. සාාක්‍ය සිංහයන් වහන්සේගේ ශාසනය දිවේනේ බැවලෙන්නේද. කප්පි තලයෙහි වසන මට අනුකම්පා කළ තෙරුන් වහන්සේ නිරෝගීව සුවපර්ත්තු වෙසේද. ඔබ උපපත්තියෙන් තරුණැවෙහි. නමුත් දුර රටක ප්‍රවෘති විචාරන්න. එහහි වැසි උගත් තෙරුන් වහන්සේ නමක් වූ මෙත්ත තෙරුන් වහන්සේ දු දන්න එහිිය. මම මෙන්න හත ජාතියහි කප්පි තල ගමේ බැල්ලියක් ව විබද සිටියීම. පිනිස හැසිර හැරිය යන මෙත්ත තෙරුන් වහන්සේ පස්සේ ගියමි දන්වලන්දනයේ තෙරුන් වහන්සේ බඩසයිම් පෙළුණු මාදක තෙල් සහිත කිරිබත් පිළක් මා ඉදිරීහි දැමිය ඒ අනුබවකොට සාගෙන දුරු කරගත් මම තෙරුන් වහන්සේ කෙරේ පැදීමක් ඇතිකර ගතිමි. ඒ බර්පිඩානු බවකොට විහාරයෙන් පිටතට එන මාදුතුුවෙක් මිනිසෙක් මට සස්ත්‍රයකින් පහරදුමින් ඒ මරණයට පත් මට අපායම් මෙදී හැමසම්පතින් සමුරධ මත් වූ මේ සිටි කොළේ උපන්නේෙමේ. එකල්ලි මා විසින් සීලයකුත් නොරක්නාා ලදී. මට සද්ධාවකුත් නොතිබුණේ. තෙරුන් වහන්සේ කෙළෙ හිත පහදවාගත් පමණි මහස් සැබේට පැමිණීමේ. යත් කෙනෙකුන්ට ශ්‍රද්ධාව සීලයත් දිය යුතු දෙයක් ඇත් නම් දක්ෂිනාරහයන්ට දී ඒ පුද්ගලයෝ එබඳ විපාක ලබන්න ආහුද. මෙසේ කියයා ඕතුමෝ එක් එෙක් භික්‍ෂුවන් වහන්සේ නමකට නැලියක්ක්පමන. රන්මල්ද සුවද කුඩු විලවු පහන්තෙල් කොඩි ආදියද බෝධි පූජාව සඳහාදුනේ. ගැල්වල පිරවූ මාර්ගෝප කරනද මිනිසුන් සමඟ යැවීය. මාගම නැගනහිර දුරටුව සමය පිහි විසුවෙක් මිනිසි පරුවත චෛතයහි මල්පිදී. ඒ මිනිසා කලුරියකොට මහාබෝධියයටත් පාටලී පුත්‍රයටත් අතරෙහි වූ ගමක සිටු පෞරක උපන්නේය. ජාතිස් මර ඥානලබූය මිනිසා උබලා ඒ තෙරුන් වහන්සේලා බලන්තියහ දියයි කියයා බොහෝ මිනිසුන් තෙරවරුන් වෙති යවා තිමේද මහස්සත්කාර කළේ. ඒ භික්ටුවන් වහන්සේලා මහා බෝධීන් වහන්සේ වැද හැරි ආවාහුය. එවිට සිට දුවනියෝ එක්කෙක් තෙරුන් වහන්සේ නමකට තුන්සිවුරුදී මහාම මෙත්ත තරුන් වහන්සේ වෙත ගෙනයාම පිණිස තුන්සිවුද ශමන පරිස්්කාර සියල්ලද ඒ භික්‍ෂුවන් වහන්සේලාට භාරදිී නමස්කාර කොට ඒ තැරවරුන් හැලදිවට වීය. මාගේ ප්‍රෞෘතියදේ තරුන් වහන්සේට කිවමැන වැ කියීය.